අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වප්පුර පසරුස්සක බොහෝ දිනේ අදයි ආගමික වතාවත් නිවසේ සිට නබිනායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම් දිස්ත්‍රික්ක 24කින් කොරෝනා ආසාදිතින් හමු වෙයි බිනුවන්ගොඩ කොවිඩ් පොකුර 6000 සීමාව ඉක්මවයි මෙවර පොකුරවල ආසාදිතින්ගේ වෛරසයේ සාන්ද්‍රණය ඉහළ මට්ටමක වෛරසය වැඩි වශයෙන් පැතිරීමේ අවධානමක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යලිත් අනතුරු හඟවයි ඇඳිරි නීතියත් සමග බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවීම තහනම් ඇඳිරි නීතිය කඩ කරමින් සංචරණයන් සිදු කරන පුද්ගලින්ට නීතිය දැඩිව පොලිසියෙන් දැනුම් දීමක් දිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යලි ක්‍රියාත්මක කරන්න චක්‍ර ලේකයක් ප්‍රථමයෙන් දේශීය පුවත් උතුම් වපුර පසළොස්වක පොහෝ දිනයේ අදට යෙදී තිබෙනවා මෙවර සියත අමාවැස්ස පෝදා විකාශය නිවසේ සිට ආගමික වතාවත් සිදු කරන ආකාරයට අද දවස පුරා ක්‍රියාත්මකයි ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ වප්පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා පෙරවස් විසූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම හෙවත් මහා පවාරණය සිදු කරන පොහොය ලෙසයි වප්පොහොය හැඳින්වෙන්නේ සංකස්සපුර දේවාවරෝහණය සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුන් අතර අග්‍රස්ථානයේ ලැබීම තූපාරාම සෑමළුවේ පැවති විනය සංගායනාව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරෙමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික දින් රැසක්ද වප්පුන් පොහෝ දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. රට තුල පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සියලු සැදැහැවතුන්ට නිවසේ සිට සිය ආගමික වතාවත්වල නියැලීමට අවකාශය සලසා දෙමින් සියත ටීවී අමාවැස්ස පෝදා වැඩසටහනද අද උදෑසන ආරම්භ වුණා. අද පින්පර වප්පුර පසළොස්වක පෝදා අටමහා කුසල් ඇතුළු මහා කුසල් සම්භාරයක් රැස් කර ගැනීමට මෙවස්සාන සමයේ විශේෂයෙන් හෙටින් ආරම්භ වන චීවර මාසයේ අපේ බෞද්ධයන්ට ඉඩකඩ සැලසෙනවා අපිත් ආරක්ෂා වෙලා පිණු සිද්ධ කරගෙන කටින පිංකම් සැලසුම් කරන්නේ කොහොමද කියන උපදෙසුත් අපට මේ සාකච්ඡාවෙන් ඔබව දැනුවත් කරන්න ලැබෙනවා මේ පින්කම පින් වැඩෙන හැටියට කිසි අඩුවක් නැතුව වෙන අවුරුදු වල වගේම කිසිම පසුතැවෙන්න දෙයක් නැතිව මේ පින්කම කරගන්න ඕනේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕනේ එහෙමයි සුමధుර ධර්මදේශනා කාව්‍යමය ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ඔබේ සිත් පහන් කරවන වැඩසටහන් රසක් සියත අමාවැස්ස පෝදා විකාශය තුලින් අප ඔබට අද දවස පුරාම සමීප කරවන්නට සූදානම් කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රට තුල උද්ගත වී ඇති තත්ත්වය සහ බස්නාහිර පළාතට බල පැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් වෙනදාට සදහැබතුන්ගෙන් පිරී ඉතිරි යන දිවයිනේ විහාරස්ථාන අද දිස්මුණේ මේ ආකාරයෙන් Oh, oh, oh.
नमो तद् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बतानि सुपतित्तितं शारीरिकदातु महाबोधि इस्लाम बैतिमतुन महत बैतिन समरन शुद्धवु मोहम्मद नबीतुमान के जन्मदिने आदत ये देती बनवा मीट वसर एक दहस हार सीकड पामने पेर अराबी करे उपतलबु शुद्धवु मोहम्मद नबीतुमान सलकेने लोवट्टम करुणाव देखपु आगमिक नायके क्लेसिन अन्योन्य अवबोधे परार्थ कामित्वे सह समाज साधारणत्वे नबी नायकतुमान के इगेन्वीम्वल मूलिक हरयाय स्वकीय नायकत्वे तुलिन जन समाज तुल नीति सह साम्य अतिकिरीमट मेन्म समाज सहजीवने अतिकिरीम उद्देसाद नबी नायकतुमान विशाल मेहेवरक इटु कला नबी नायकतुमान मियायन्नट पेर अवसान देशनेदी මුළුමහත් ජනතාවට ආදර්ශයක් ද ලබා දුන්නා. එනම් මම ඔබ අතර විශේෂ දෙයක් තබා යන්නෙමි. ඒ අල්ලා දෙවියන්ගේ වදන් අඩංගු අල් කුරානයේ සහ මා විසින් කළ කී ජීවිත ආදර්ශයයි. මේවා නිසි පරිදි පිළිපදින්නේ නම් ඔබට නිසි මග යාමට හැකි වනු ඇත. සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් විශාල බෙහෙවරක් ඉටු කළ ඩපි නායකතුමන්ගේ ජන්මදිනය ලොව පුරා ස්ලාම් බැතිමතුන් අතිදින සමරනු ලබන්නේ මහත් භක්තියෙන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩපි නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමකින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නබී නායකතුමන්ගේ ජන්මදිනයේ සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමග අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදී පරාජය කොට යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අදිෂ්ඨානයෙන් ස්ලාම් බැතිමතුන් අත්වැල් බැඳගත් යුතු බවයි. ස්වකීය ජීවිතයේ පුරා නබී නායකතුමන් සුරකි ගුණාංග මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම අපරිමිත බවත් අන්‍යෝන්‍ය අවබෝධයේ සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම සහ සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම් වල හරය බවත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නබී නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සඳහන් කරන්නේ අන්නයට ආදර්ශයක් වූ නබිතුමා සිය අනුගාමිකින්ට ආදරය සහ භක්තියේ වැදගත්කම කියා දුන් අතර සමාජයේ ඇතිනිති පරතරය නැතිකර සමානාත්මතාවයට කැප වී ක්‍රියා කරනු ලැබූ බවයි. ඊයේ මැදින් රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ ඉන් පිටවීම තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම නිරෝධායන ඇතිරි නීතිය කඩ කරමින් සංචරණයන් සිදු කරන ඕනෑම පුද්ගලයෙකු හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6313ක් ලෙස ඉහළ ගියා. ඊ දින තුල පමණක් ආසාදිතයින් 586 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. ඔවුන්ගෙන් පුත්කලින් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ආසාදිතයින් 467 දෙනෙකු පැලියකොඩ මත්ස්‍ය වෙළඳසැල සහ දීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. ඉන් පුත්කලින් 50 දෙනෙකු මේගමුව දීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් 3 දෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9791ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් පුත්කලින් 5630 දෙනෙකු තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මේ රෝගීන් සොයා ගැනීම සඳහා මේ දක්වා අපේ රට තුල PCR පරීක්ෂණ 500,000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඊයේ දවස් තුල පමණක් අපි තවත් රෝගීන් 582 දෙනෙක් සොයාගත්තා. මේ පැලියකොඩ සහ මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව එයින් වැඩිම පිරිසක් අපිට වාර්තා වන්නේ කොළඹ මහනගර සභා සීමාව තුළින් 117 දෙනෙක්. ඒ වගේම මීගමුව දීවර වරාය ආශ්‍රිතව දෙල්ලම ආශ්‍රිතව රෝගීන් 50 දෙනෙක් සොයාගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ PCR පරීක්ෂණ තවදුරටත් සිදු කිරීමට තව රෝගීන් සිටි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අවස්ථාව වන විට රටේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන සියලුම රෝගීන්ට යම් හෝ සම්බන්ධතාවයක් විශේෂයෙන්ම මේ පෑලියකොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ සම්බන්ධතාවයක් තියෙන බව අපිට පෙනී යනවා. අද උදැසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වනවා. එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වාර්තා වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
අද වෙන විට මෙරටින් කොරෝනා ආසාදිතින් හමු වූ දිස්ත්‍රික්ක වශයෙන් දැක්වෙන සිටියමක් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විසින් නිකුත් කර තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 261ක් මෙලෙස වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 144ක් පුත්තලමින් ආසාදිතින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් नगर विषबीज हरण अ हेटन प्रदेश स्वयं निरोधहनिट यमुकर इन पनस्तेनकु दिन पीसीआर परीक्षणिट यमुकिरीमट अंबगमु कोविड-19 प्रादेशिक संबंधीकरण विशेष एकके महाजन सौख्य परीक्षक वरुण कटयतु करनु लबुवा पैलीकोट मत्स्य विलंदपोले आश्रितेन्किन हेटन प्रदेश कोविड-19 वैरस आसादने वी अत भगवान तलाव मस्केलिय कोटगल तलवकेले आग्रपतन पूंडलु ओय सह हंगुनत केतयान प्रदेश वलिन कोविड-19 वैरस आसादने वू रोगीन हमु वी तिबेनवा हेटन प्रदेश सौख्य आरक्षित क्रम वेद अनुगमने अधिकारी वरुण कियासिटिये मेतर पसुकिय विसी हतर वन पानदुर नगरे पुत्कलीन हेटदेन कुगेन सिदुकन लाद पीसीआर परीक्षण वार्ता वलट अनुव पुत्कलीन पस्तनिकुट कोविड-19 वैरस आसादने वियति बव इये दिन तहुरु वियति बनवा मौन सेलु दिनाम पैलियकोड मत्स्य विलंदपले कोविड-19 वैरस आसादित पुत्कलीन गे आश्रितेन बवटाई तोरतुरु वार्ता वन्ने इये दिन वैरस आसादित पुत्कलीन बवट तहुरु वु पुत्कलीन अतुरेन एकांतावक पसुगिय विसी हतर वन पीसीआर परीक्षणिन अनतुरु निवसट यन अवस्थावेदी कलुतर नागुड රජයේ ඔසසැල වෙත සහ බෝඹවල තේකවත සතුස වෙළඳසැල වෙතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කාන්තාව සතුස වෙළඳසැල වෙත පැමිණි ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන් වී තිබුණා. ඒ හේතුවෙන් බෝඹවල තේකවත සතුස අලෙවිසැල සහ කළුතර නාගුඩ රජයේ ඔසසැල මෙවන විට తాවකාලිකව වසාදාමා තිබෙනවා. බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි ඊයේ මැදම රාත්‍රී 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය ලබන සඳුදා උදැසන 5ට ඉවත් කරනවා. බස්නාහිර පළාත 112ක එවැගේම කුලියාපිටිය ප්‍රදේශයේ 5ක් ලෙස 117ක ක්‍රියාත්මක වෙනවා. මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල කිසිම හේතුවක් මත බස්නාහිර පළාත තුලට පැමිණීමට හෝ බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම බස්නාහිර පළාත තුල සංචරණය සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ඔබ අධිවේගී මාර්ගයේ පිවිසුම් වලට යන්නට එපා. ඒ වගේම ඔබ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලට යන්නට එපා. අතුරු පාරවල් ඔස්සේ ඔබට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සියලු මාර්ග අවහිර කරලා තියෙන්නේ. මේ සතියන්තයේ ඇඳිරි නීතිය බස්නාහිර පළාතට පැනවීමත් සමගම අපි නිරීක්ෂණය කළ බොහෝ පිරිස් බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කරනවා. ඒ වගේම නොයෙක් විදිහේ විනෝදචාරික ඒ වගේම දුර ගමන් බිමන් යාමට සැලසුම් කරනවා. මේ ඉතාමත්ම අනුවණ ක්‍රියාව. මේ අවස්ථාවේදී යම් කිසි විදියකින් ඒ අතර COVID-19 රෝගීන් හිටියොත් ඒන් සිදුවන්නේ මුළු ලංකාවට මේ කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීමක්. ඒ නිසා මේ අවස්ථාවේදී ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා සහයෝගය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37ම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21ක කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක සහ කුලියාපිටිය කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 5ේ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේවන විට නිර්මාණයේ වී ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ ආසාදිතයින්ගේ ඉතා අධික වෛරස සාන්ද්‍රණයක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඒ තුලින් රෝගය සමාජය තුළ ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවත් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිතාලුත්ගේ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කන්දේ කාඩු රෝගී පොකුර එතනින් එහාට ගියාට පස්සේ වැලිසර නාවික හමුදා
කඳවුරේ රෝගී පොකුර අවස්ථාවේදී මෙතරම් වේගයකින් රෝගය ව්‍යාප්ත වීමක් සමාජය තුළ දකින්න ලැබුණේ නැහැ. මේ මිනුවන්ගොඩ රෝගීන් එක්කෙනා දෙන්නා මුලින්ම වාර්තා වෙලා ඊට පස්සේ රෝගය ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි වෛරස වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඒ අතේ කතා බහ කිරීමේදී ඒ අතේ සාකච්ඡා කිරීමේදී එළිදරව් වෙච්ච කාරණේ තමයි මේ යම් වෙනසක් මෙතන වෙනසකට භාජනය වෙලා තියෙනවායි කියන කාරණේ. ඒත් විශේෂයෙන්ම මුල් අවස්ථාවේදී නිරීක්ෂණය කළේ මේ රෝගීන්ගේ ජෛව පටල පරීක්ෂා කිරීමේදී වෛරස් සාන්ද්‍රණයේ ඉතා අධික සාන්ද්‍රණයක් අපි බහුතරයක් සාම්පල් වල දැක්කා. දැන් මේක වෙනස් තත්ත්වයක්. දැන් අපි කන්දේකාඩුවේදී බලනකොට වෛරස් සාන්ද්‍රණය මෙච්චර තිබුණ නැහැ. වැලිසර නාවික හමුදා කඳවුරේදී බලනකොට මෙහෙම තිබුණ නැහැ. රෝග ලක්ෂණ නොමැතිව වාර්තා වෙච්ච අයගේ වෛරස් සාන්ද්‍රණය ඉතාම වැට උඩ තිබුණේ. මේ අවස්ථාවේදී ඇසිම්ප්ටොමැටික් අයගේ පවත අධික වෛරස් සාන්ද්‍රණයක් තියෙනවායි කියන එක තමයි අපි ඔක්තෝබර් මාසේ මුල් සතියේ වෙනකොටම නිරීක්ෂණය කළේ. මේ වෛරස් සාන්ද්‍රණය අධික වීමත් එක්ක වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වෙච්ච කාරණේ තමයි යම් කිසි කෙනෙක්ගේ ඇඟ ඇතුලේ වෛරස් සාන්ද්‍රණය වැඩි නම් එයා හරහා රෝගය සමාජයට ව්‍යාප්ත වීම ඉතා වේගෙන් සිද්ධ වෙනවා කියන කාරණේ. ඒ වෛරස් සාන්ද්‍රණය ඇඟේ වැඩියෙන් තියෙන කෙනෙක්ගේ වැඩි පිරිසකට රෝගය ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක තමයි වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය. ඒක තමයි දැන් සිද්ධ වෙමින් තියෙන්නේ. මේකට හේතු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි අපි වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේදී එහෙම නැත්නම් රෝගී මුල් අවස්ථාවේදීම අපි රෝගීන් අඳුරගත්තොත් එහෙම ඒ අවස්ථාවේදී වෛරස් සාන්ද්‍රණය වැඩි. පහු වෙලා රෝගී අඳුර ගන්නකොට වෛරස් සාන්ද්‍රණය ඒකට උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි රෝගියේ මුල්ම අවස්ථාවේදීම අපි ඉක්මනටම රෝගීන් අල්ල ගන්නවා නම් වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවෙත් තමයි වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මෙච්චර දවසක් ලංකාවේ තිබිච්ච වෛරස් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුණාද කියන කාරණේ. ඒතොර ඒක ආකාර දෙකකට වෙන්න පුළුවන්. තිබිච්ච වෛරසේම යම් විකෘතියකට එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වුණාද? එහෙම නැත්නම් ලංකාවේ මෙතෙක් තිබුණු වෛරස් ප්‍රභේදයේ වෙනුවට වෙනත් විදේශ රටක තිබිච්ච වෛරස් ප්‍රභේදයක් රට ඇතුළට ආවද කියන කාරණේ. දැන් මේක මොකද්ද ජනතාවට තියෙන වැදගත්කම? අපි මුල් අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ වෙනසක් එක්ක තමයි දැන් අපි රෝගයට මුහුණ දෙමින් ඉන්නේ. ඒ නිසා තමයි එදාට වඩා අද ජනතාව පරිස්සම් විය යුත්තේ. අද ඊයේ වගේ දෙතුන් ගුණයක අවදානමක් මතුවලා තිනවා. ඒ නිසා දෙතුන් ගුණයකින් වැඩිපුර අපි පරිස්සම් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. තව වෛරස් සාන්ද්‍රණය වැඩි වෙලා තිබීම හරහා එහෙනම් මරණ ගානත් වැඩි වෙයිද? එහෙම නැත්නම් වෛරසයෙන් සංකූලතා එන ගාන වෛරසයේ ප්‍රබල බව වැඩි වෙයිද? ඒක අපිට හරියටම කියන්න බෑ. මේ වෛරසය හරහා සංකූලතා එන මැරෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්ද කියන එක අනාගතයේ තමයි අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ. දැන්ටත් හැබැයි මරණ ගාන තිබුණාට වඩා වැඩි වෙලා තියෙනවා. ඒතකොට යම් ඉංගියක් පාල කරලා තියෙනවා මේකේ විරුලන්ස් එකත් වැඩිද කියලා. තාම හැබැයි ඒක ඔප්පු වෙලා නැහැ. එනිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධ විශේෂඥයන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන්ුත් මරණ අපේ ඉස්සරහා ඇවිල්ලා ගොඩ ගැහෙනකන් ඉන්නේ නැතු වහාම කරුණාකරලා ඒ සම්බන්ධය අධ්‍යයනය කරලා මේකේ තියෙන අවදානම ජනතාවට කියන්න. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙසට බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර තිබෙනවා. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ නිවසේ සිට වැඩ කිරීමේ කාලය තුළ ලැබූ අධ්‍යක්ීම් උපයෝගී කරගෙන අත්‍යවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඊට අදාළ චක්‍ර ලේකේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍ය අධිකාරීවරුන් වෙත යොමු කරනු ලැබුවා. වෛරස් ව්‍යාප්තිය නිසා සංචරණයේ සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වනවා. මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අවධානම් කලාප ලෙස දම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැටි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු වනවා. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂයපතයට ගැනෙන සියලු පහසුකම් සැපීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව බැඳී සිටින බව ලේකම්වරයා සඳහන් කර සිටියා. එක් එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්ය සහ නිවසේ සිට සේවය කළ යුතු සේවකින් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපිගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකින්ගේ නිවෙස් වෙත ලබා දිය යුතුයි. නිවසේ සිට වැඩ කරන කාලය උදේ 8:30 සහ සවස 4:15 දක්වා වනවා. ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාවය අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකියාව පවතිනවා. නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නයි චක්‍ර ලේකේ මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාමී යෙදවුම් වන WhatsApp සහ Skype ඒ සඳහා භාවිත කිරීමට හැකියාව පවතිනවා. නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපීම ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමක්.
स्वयं निरोधायने निरत सेवकिन्गे दिवसे सिट वेडकरन्ने इल्ला सिटीमट आयतन प्रधानियाट बलय पवतिनवा एसे वद सुलुपशेन हो कोरोना रोग लक्षण पेन्नुम करन सेवकेकुट किसिंदु कार्यक पेवरीम डोकल युतुई मास किहिपेक सिट महियंगने प्रदेशे गम्मान रसक जनतावगे दैनिक जीवितेट बाधावकु वन अलियकु दैडी परिश्रमयक के ननतुरुप अल्ला गैनीमट वनजीवी निलधारीन पिरसक समत वेति बेनवा मास किहिपेक सिट महियंगने अवट गम्मानवल जनतावगे जन जीवितेय अडाल करमिन देपल सह निवासवलट हानि सिदु करमिन कलहकारी लेस हसिरुनु वन अलियक वनजीवी निलधारीन एक्व अल्ला गेन तिबेनवा ए सोरपुर वेव आसान्ने सरिसरमिन सिटियदी मेम वनालिया मेलस अल्लागेनीमट पेर ईय अळियुम सोरपुर तलंगम प्रदेशे निवसकट दैडिलस अलाबहानि सिदु कर तिबेनवा एम निवसे निदासिटि पुद्गलयेकुडद मे हेतुवेन तुवाल सिदु वी अति बवै अपवार्ताकरु संदहन कले केसे वेतत महियंगने प्रदेशे जनतावगे जीवितेट दैडिलस बलपैम्बेलकले मेम वनालिया अल्लागेनीमे मेहेम संदहा वनजीवी निलधारीन 25कट अधिक पिरिसक एक्व सिटि बवै अपवार्ताकरु प्रकाश कले अपे मध्यम कलापे महापाकड ईट पस्सेदी गिरादुरु कोट्टे कार्य මන්ල සියලුම දිනා එකතුරාතා මේ කරේ මම හිතන්නේ ඒ ඵලය අපි නෙලාගත්තද මේ සම්බන්ධයෙන් අපි වනජි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂෙන් වාල්තුමට මධ්‍යම කලාපයේ සහකාර දසු වෙනුවෙන් කිලීමට ප්‍රතිපාදන ලබා දීම සහ ඒ කාර්ය මණ්ඩල ලබා දීමට මගේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරනවා අපි ප්‍රශ්නෙට සම්බන්ධ වෙලා මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂතුමා මම හිතන්නේ විශේෂ මැදිහත්වීමක් කළා වෙන තිලදහරිස් එක සම්බන්ධ වෙලා මම හිතන්නේ මේ කාර්යයට උර දුන්නා මේ අලියා ගෙන යාමට කටයුතු කිරීම මම හිතන්නේ බොහොමත් අපි ස්තුති වෙනවා ගම්වාසීන්ට දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයා වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා පත් කර තිබෙනවා. එයා වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසද කටයුතු කරන අතර නොවැම්බර් මාස දෙවනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම නිලයන්ගේ ප්‍රයෝජනීය සඳහා අලුතින් ඉදිකරන ලද කියෝස් සුබසාධක වෙළඳසල විවෘත කෙරුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම මෙම අවස්ථාව සඳහා යුද හමුදා නාවික හමුදා ගුවන් හමුදා සහ පොලිසිය සේවා වනිතා ඒකකයන්හි සභාපති නියන්ද සහභාගී වී සිටියා. COVID-19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහනක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඒ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සහ ඇඹිලිපිටිය පොලිසියේ මැදිහත්වීමෙන් නාවික හමුදාවේ කාර්ය සහ කාර්තව්‍ය ඉටු කිරීම වෙනුවෙන් දශක 4කට අධික කාලයක් අනිභවනීය සේවයක් ඉටු කළ වීරයා සහ ජගතා නමින් හැඳින් වූ නෞකා ද්විත්වය නාවික හමුදා සේවයෙන් ඉවත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මුහුදුබත් කිරීමට කටයුතු කළා. ඒ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය තුළ કૃත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහායි. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.